බිල් එකේ මේ පනතේ කාන්තාව කියන එක නිර්වචනය කළ නැහැ. ඇත්ත වශයෙන්ම කාන්තාව කියන්නේ බයොලොජිකල් වුමන්, ඒ කියන්නේ ජීව විද්‍යාත්මකම උපන් තැනැත්තියක් හැටියට අනිවාර්යයෙන් මේක සදාන කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි දන්නවා බටහිර ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා, විලාසිතාවක් තියෙනවා. පිරිමි ළමයා ගෑන් ළමයා වෙනවා තමාගේ අවය කපාගෙන, ගෑන් ළමයා පිරිමි ළමයා වෙනවා අයව හයි කරගෙන, මෙන්න මේක සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා පිටරට. එතකොට මේක හරියට නිර්වචනය කළේ නැත්නම් ගරු නියෝජ්‍ය මේ කතානායකතුමනි, ඒ අයටත් අපි සමාන අයිතිවාසිකම් දෙනවා කියලා කියන්නේ වක්‍රව අන්න ඒ ක්‍රියාවලිය අපි පිළිගන්නවා කියන එක. මේක නිසා ඒක මේක ඇතුළත් කරන්න බෑ. ඒක අපේ සංස්කෘතිය විරුද්ධයි. බටීර් ලෝකයේ කියන තියෙන හැම දෙයක්ම මේ කරගන්න නරකයි. ඒක නිසා ඒක අපි ඇත්ත වශයෙන්ම වළක්ව ගන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ පනතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ මව් පදවිය ගැන, මදර්හුඩ් ගැන කතා වෙලා නැහැ, ගර්භිණී මාතාව ගැන, ප්‍රෙග්නන්ට් විමෙන්ල ගැන කතා වෙලා නැහැ, මව් කෙසේ තියෙන කලලය ගැන. ඉතින් එතකොට ඒ කියන්නේ අන්බෝන් ෆීටස්. එතකොට මෙන්න මේ තුනේ ආරක්ෂාවත් අපි ඇත්ත වශයෙන්ම බලන්න ඕනේ මේ පනතට ඇතුළත් කරන්න ඕනේ. නැත්තම් මේ තුලින් බොහෝ දේවල් වෙන වෙන අනීතික දේවල් කෙරෙන්න පුළුවන්. ඒකෙන් තමයි ගබ්සාව කියන එක අපිට මේ වක්‍රව පිළිගන්න වෙනවා. එහෙමනම් එතකොට ගණිකා වෘත්තිය කියන එක වක්‍රව පිළිගන්න වෙනවා. ඒ නිසා මේව ඉතා පැහැදිලිව මේ පනතේ සඳහන් වෙන්න ඕනේ. එතකොට තමයි අපේ සංස්කෘතිය රැකෙන්නේ. ඒ වගේම තමයි අපි දකිනවා ඊයේ පෙරේදා මම දැක්කා US Taxpayer Funded Program කියලා එකක් තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. They teaches the Sri Lankan journalists to state, pronounce, avoid binary gendered language. මොකද මේකේ තේරුම? ඒක ඇමරිකාව විසින් මුදල් දීලා කරන වැඩසටහනක් තියෙනවා. ඒක අපේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට කියනවා ඔහු සහ ඇය කියන වචන පාවිච්චි කරන්න එපා කියලා. It's a they කියලා. ඒ කියන්නේ ඔහු සහ ඇය කියන වචන පාවිච්චි කරන්න එපා කියනවා නම් මේ මොකාට දෙන්න යන්නේ? අර LGBT එකට තමයි එන්න යන්නේ. ඉතින් එතනදී ඒක අපි වළක්ව ගන්න ඕනේ. ඉතින් එන්න මේ වගේ දේවල් උගන්නන්න, මෙන්න මේ වගේ වනචාරී නැත්තම් දීන සංස්කෘතිය අපේ රටට ගේන්න ඉඩ දෙන එක ඇත්ත වශයෙන්ම අපි නවත්තන්න ඕනේ කියලා කියන්නේ. මේ ඇමරිකාවට ඕන විදිහට ඇමරිකාවේ මේ ෆන්ඩ්ස් තියෙනවා, මේ ඕන තරම් මුදල් තියෙනවා. ඒ මුදල් ඕන විදිහට ඇවිල්ලා මෙහේ අපේ මාධ්‍ය විඳින්ගෙන් මෙහේ අපේ දරුවන්ගේ ජනතාවගේ හිස් නැත්තම් මොළ සෝදන්ට අපි උඩ දෙනවාද කියන එකත් මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවේ මතක් කරන වෙගෙන තමයි. මේක තියෙනවා ස්ත්‍රී පුරුෂයේ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව කියලා. ඒ කියන්නේ ඕල් රයිට්ස් ඇන්ඩ් ෆ්‍රීඩම් විතවුට් ඩිස්ටින්ක්ෂන් ඉන්ක්ලූඩින් ඩිස්ටින්ක්ෂන් බේස්ඩ් ඔන් ජෙන්ඩර්. නියෝජක කතානායකට මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම අවශ්‍ය නැහැ ස්ත්‍රීන්ට මේ සමාජිතවාසයන් දෙනවා කියලා කිව්වනම් ඒ ඇති. මේකෙන් කරන්නේ අර කිව්ව වගේ ට්‍රාන්ස්ජෙන්ඩර් නැත්තම් තමන්ගේ ලිංගිකත්වය ඕනකමින් වෙනස් කරපු අයටත් මේ අයිතිවාසිකම් දෙනවා කියලා කියන්නේ වක්‍රව. ඒක අපි පිළිගන්න එක. ඒ වගේම තමයි අපි දන්නවා ඒක තමයි අපි කියන්නේ මේ කාන්තාව කියන එක නිර්වචනය කරන්න ඕනේ ජීව විද්‍යාත්මක කාන්තාව හැටියට නැත්තම් බයොලොජිකල් වුමන් හැටියට. අපි දන්නවා දරු නියෝජක කතානායකතුමනි ඔබත් දන්නවා, ඔබත් රටට ආදරේ කෙනෙක් හැටියට මම දන්නවා, අපේ රටට තිබ්බ ආක්‍රමණ 17ක් අපි අවුරුදු 2500 ඉතිහාසය තුළ ආක්‍රමණ 17ක් තිබ්බ ඉන්දියාවෙන්, ආක්‍රමණ 3ක් තිබ්බා බටහිරෙන්. නමුත් ඒ ආක්‍රමණ සියල්ල, ඒ භෞතික ආක්‍රමණ සියල්ලම අපි අපේ මුතුන් මිත්තෝ ඇත්ත වශයෙන්ම පරාජය කළා. නමුත් මේ දැන් මේ හදන්නේ අපිට සංස්කෘතිකම වශයෙන් ආක්‍රමණය කරන්න. ඒ සංස්කෘතිම ආක්‍රමණය කළොත් ඒ රටෙන් ගන්න දෙයක් නැහැ. අපි භෞතික රට අපි ආරක්ෂා කළා නම් අපේ යුතුකම තමයි අපේ සංස්කෘතියක් ආරක්ෂා. මේ සංස්කෘතික ආක්‍රමණය අපි කෙසේ හෝ වළක්විය යුතුයි. එහෙමනම් මේ පනත ඉතාම හොඳයි. මේ පනතට මේ සංශෝධනත් ගේන්න කියලා කියමින් මට අවස්ථාව ලබා දුන ගැන ඔබතුමාට ස්තුති වමමින් මගේ වචන සම්ප්‍රේෂණය සමාප්ත කරනවා.